රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝන් සමිට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම උත්පලා ජයසිංහ ප්‍රථම නවදානේ පුවත් සිරස්තල වෙත ජනපති හා ජෝජිවා අතර සූම් සාකච්ඡාවක් පොලි අනුපාතකය ඉහළ දැමීම ගැන IMF ප්‍රසාදය බිල වැඩි කලේ දේශපාලඥයින් වැඩි කිරීම අපිට එලා දකින්නවා විදුලි ඉංජිනේරුවන් කියයි अस्तक वगे रखगतयुतु त्रिरोदे कथाव प्रथम नवदानय देशीय पुवत्वेत जात्यांतर मूल्य अरमुदले कल्मनाकरण अध्यक्षिका क्रिस्टलिना जोजिवा सह जनपति रनिल विक्रमसिंह अतर विशेष साकच्छावक पसुकिय दिन पवत्तुना एसूम ताक्षणे ओस्से श्रीलंका राज्य बैंकु पोली अनुपाते इहलदमीम संबंधेन गेनेति क्रियामार्ग जात्यांतर मूल्य अरमुदले प्रसादयट लक्व तिबेनवा प्रतिपत्ति पोली अनुपातके इहल दाला उद्दमने पालने किरीमट बेरी बव आर्थिक विशेषज्ञयिन पेन्वा देनवा जात्यांतर मूल्य अरमुदले कलमनाकार अध्यक्षिका क्रिस्टलिना जोजिवा सह जनाधिपति रनिल विक्रमसिंह अतर विशेष साकच्छावक ईए पेवत्तुना ए सूम ताक्षणे ओस्से श्रीलंकाव अपेक्षा करन जात्यांतर मूल्य अरमुदले मूल्य पहासुकम सह नय प्रतिव्यूह गत किरीम संबंधेन एहिदी दीर्घ लेस साकच्छावट लक्कर तिबेन बवई जनाधिपति माध्यांशय निवेदने कले पसुगियदा चीन अग्रामात्यवरया समग पेवति साकच्छावेन अनतुरुव जात्यांतर मूल्य अरमुदले කලමනාකාර අධ්‍යක්ෂවරිය ජනාධිපතිවරයා සමග මෙම සාකච්ඡාවට එක්වීම සුවිශේෂී තත්වයක් බවයි ජනාධිපති මාධ්‍යංශය පෙන්වා දෙන්නේ මේ අතර පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලි අනුපාතිකය පදනම් අංක 100කින් ඉහළ දැමීමට පියවර ගත්තා මෙම පියවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රශංසාවට ලක් කර තිබෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපුටා දක්වමින් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර සිටියේ මෙලෙස ප්‍රතිපත්ති පොලි අනුපාතිකය ඉහළ දැමීම උද්දමනීය පාලනයට රුකුලක් වනු ඇති බවයි එමෙන්ම IMF දූත මණ්ඩල ප්‍රධානී මසහිරෝ නොසාකි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර ඇත්තේ ප්‍රතිපත්ති පොලි අනුපාතිකය ඉහළ යාම තුලින් උද්දමනීය කඩිනමින් ස්ථාවර තනි ඉලක්කමක් කරා ළඟා වීමට හැකියාව පවතින බවයි ප්‍රතිපත්ති පොලි අනුපාතිකය ඉහළ දැමීම තුලින් උද්දමනය පාලනය කළ හැකි බවට අපේක්ෂා කළද රට තුල පවතින ආර්ථික අර්බුද එමගින් තවදුරටත් උග්‍රවණ ඇති බවයි සමග ජන බලවේගයේ ආර්ථික කමිටු ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පෙන්වා දෙන්නේ සමස්ත ආර්ථික අර්බුදය ඇතුලේ මේ පොලි වැඩි කිරීම කවුරුත් බලාපොරොත්තු වෙච්ච දෙයක් නම් නෙමෙයි පොලි වැඩි කිරීම හරහා තවදුරටත් ආර්ථිකය සංකෝචනය කිරීම නිසා ඉදිරි निष्पादन जात्यांतर वेलंदपोलट एकतु किरीम हरहा फमनाय පමණයි මම නැවතත් කියනවා දීර්ඝකාලීනව අපිට තිරසාර සංවර්ධනයක් ඉස්සරහට අරගෙන යන්න පුළුවන් වෙන්නේ රට වටේට ගහලා තියෙන තාප්ප ටික කුඩු කරලා දාලා පාලන් ටික බැඳලා අපේ රටේ අම්මලා දුවලා නිෂ්පාදනය කරන වහාණ්ඩ පිට රට හරි එහෙම නැතුව ඔවුන් පිට රට ඇරලා ඔවුන්ගෙන් ඩොලර් නැවත ලංකාවට ගෙනේම නෙමෙයි කල යුත්තේ කාසිය දෙපත්තක් තියෙනවා එකක් තමයි කොහොමද අපි ධනෙ උත්පාදනය කරගන්නේ කාසිය අනිත් පැත්ත තමයි ඒ උත්පාදනය කරන ධනය අපි කොහොමද යුක්තිසහගතව සමාජ සාධාරණයකින් යුක්තව මේ රටේ සමස්ත ජනතාවට බෙදලා දෙන්නේ කියන එක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන ආකාරයටම කටයුතු කරනවා නම් රටකට රජයක් හෝ මධ්‍යම බැංකුවක් අවශ්‍ය නැති බව මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා. අපි ණය ගැනීම සඳහා දේශීය ආර්ථිකය විනාශ කිරීමට කටයුතු කරනවා නම් ඒ තුල අපි දකිනවා ලොකු වැරැද්දක්. මේ පොලි අනුපාතිකයේ ඉහළ දැමීම මත තවදුරටත් දේශීය පොලි අනුපාතිකයන් ඉහළ යන්නේ නම් ඒ තුල ව්‍යාපාරික පන්තියට
විශාල හානියක් වෙනවා රටේ පවත්න දේශීය ව්‍යාපාරික පන්තිය ඒ තුලින් අයින් වෙලා ගියාට පස්සේ නැවතත් අපිට සිද්ධ වෙන්නේ රටට අවශ්‍ය භාණ්ඩ වැඩි වැඩියෙන් ආනයනය කිරීමට කෙටි කාලයක් තුල ආර්ථිකය මේ නිසා යම් ආකාරයකට පාලනය කිරීමට හැකි වුණාට මෙහි ඇතිවිය හැකි දිගු කාලීන ප්‍රතිවිපාක ඉතාමත් දරුණු වෙන්නට පුළුවන් ඒ ලංකාවේ ආර්ථිකය සඳහා ඉතාමත් නරක ආකාරයට බලපාන්නට පුළුවන් කියන කාරණාව තමයි අපිට පැහැදිලි කරන්නට පුළුවන් රජය පැත්තේ මේ වෙනකොට ගන්නා සෑම ක්‍රියාමාර්ගයක්ම IMF එක විසින් කියනු ලබන ක්‍රියාමාර්ග තමයි ගනු ලබන්නේ IMF එකේ සියලුම උපදෙස් පිළිපදින්මින් ආර්ථිකය හසුරවන්නට උත්සාහ කරනවා නම් අපිට මධ්‍යම බැංකුවකුයි රජයකුයි වැඩක් නැහැ ඇත්තටම ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් ඓතිහාසික තීන්දුවත් සමග ජනාධිපතිවරයාගේ විකට රංගනය අවසන් වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අක්බීමන ප්‍රදේශයේ පැවති ජනරැලයකට එක්වෙමිනුයි. පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගත් සමගි ජනබලවේගයේ තවත් ජනරැලියක් අක්බීමන ප්‍රදේශයේදී පැවැත්තුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නා. මේ වර්තමාන රජය පළාත් පාලන මැතිවරණය හකුලන්නට නතර කරන්නට මුදල් ලබා නොදීම තුලින් ඒ අකර්මණ්‍ය කරපු මැතිවරණ ව්‍යාපාරයේ මැතිවරණයේ පැවැත්වීම ශක්තිමත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අන්තර්කාල නියෝගයක් ලබා දුන්නා. මුදල් ඇමතිවරයෙක්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයෙක් මැතිවරණය සඳහා 2023 වසරේ ආයවැයෙන් වෙන්වුණු අරමුදල් ලබා නොදීම වැළැක්වීම බොහොම සරලව කියනවා නම් වෙන්වුණු මුදල් ටික ලබා දිය යුතුයි කියන ඒ උත්තරීතර නියෝගය අපේ රටේ ස්වාධීන අධිකරණය ශ්‍රේෂ්ඨ අධිකරණය මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතා පරමාධිපත්‍ය ශක්තිමත් කිරීම සඳහා ලබා දුන්නා කියන එක මම බොහොම ආඩම්බරින් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා රටේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ලොකු විකට රංගනයක් එළි දැක්වුවා. ඔහු කිව්වා සල්ලි නැහැ, සල්ලි දෙන්න හැකියාවකුත් නැහැ, සල්ලි තිබුණත් දෙන්න අවශ්‍ය නැහැ. ඒ මොකද මැතිවරණයක් නැහැ කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය මේ ලබා දුන්නු ඉන්ටර්ම් ඕඩර් එක හරහා ජනාධිපතිවරයාගේ විකට රංගනය අවසන් වෙනවා. මැතිවරණයේ පවත්වන දිනය ලැබෙන අඟහරුවාදා ප්‍රකාශයට පත්කල යුතු බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දේසානායක පවසනවා. ඔහු ඒ බව පැවසුවේ තිස්ස මහරාම ජනරැලයකට එක්වෙමිනුයි. ජාතික ජනබලවේගයේ තිස්ස මහරාම ජනරැලිය ඊයේ පැවැත්ුණා. ඒ එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දේසානායකගේ ප්‍රධානත්වයෙන්ුයි. මැතිවරණ කොමිසම ඉතා ඉක්මනින් කෙටි දිනයක් නම් කරන්න ඕන මේ ඡන්දෙට. හැබැයි මැතිවරණ කොමිසම මේ නඩුව දිහා බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා මොකද කරේ? නඩියෙන් පස්සේ දිනයක් කියන්නම් කිව්වා. ඉරිදා සඳුදා පෝය අඟහරුවාදා ඊළඟ දිනය මැතිවරණ කොමිසම විසින් රටට කිය යුතුයි. ඉතාමත් කෙටි කාලක දිනයක් වෙන්න ඕන. අපේ පළමු ඉල්ලීම නමේම තියන්න. එහෙම නැත්නම් සූදානම් විය හැකි කෙටිම කාලය තුළත මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම දිනය ප්‍රකාශයටපත් කළ යුතුයි. ඒකට සිරිවර්ධන මහත්තයා සල්ලි දෙන්නේ නැත්නම් ආපහු යන්න ඕන අධිකරණයට. අධිකරණයෙන් දෙන ලද නියෝගයට අනුව සිරිවර්ධන කටයුතු නොකිරීම හේතු කොටගෙන උසාවියට අපහාස කිරීම. මේ දවස්වල කීප දෙනෙක් හිටියා හිරේ SB ගියා, රංජන් ගියා, තුන සිරිවර්ධන වෙනවා. මතක තියාගන්න. ඒ නිසා මේ නියෝගයට අනුව කටයුතු කරන්න සිද්ධ වෙනවා. මේ අවසානයේ මේක නෙවෙයි තවත් ගැට ගහන්න පුළුවන්. ඒ හැම ගැටයක්ම පරාද කරලා මේ මැතිවරණ දිනා ගැනීම කටයුත්ත ජාතික ජන බලවේග සිටුපත. රජය හා මැතිවරණ කොමිසම එක්ව ගැටලු විසඳාගත යුතු බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඔහු මේ බව පැවසුවේ පොළොන්නරුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි. ශ්‍රී ලංකා චීන තානාපති හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සුහද සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ පොළොන්නරුව ප්‍රදේශයේදී Good morning. Thank you.
එම හමුවෙන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාධ්‍යට මේ ලෙස අදහස් පළ කළා. මේ ප්‍රශ්නේ ඉතින් විසඳගන්න ඕනේ මැතිවරණ කොමිසමයි රජයයි ඒ දෙකම තමයි. මැතිවරණයක් පැවැත්විය යුතුයි කියන මතය තමයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් ඉන්නේ. කොමිසම කියනවා ඉතින් පවත්වනවා කියලා සාමාන්‍යයෙන් සමාජයෙන් එනවා මේ මැතිවරණේ තියෙන එකක් නැහැ කියලා. අපිට කියන්න බෑ මොනවා වේවිද කියලා. ඉතින් අපිත් බලාගෙන ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා. රජයේ පැත්තෙන් කියන්නේ සල්ලි නැහැ කියලානේ. වාර්ෂික අයවැය මුදල් වෙන් කළත් ඒ වෙන් කරන්නේ ඇත්තරම කඩදාසි වලින්. එතකොට භාණ්ඩාගාරයේ මුදල් වලින් තියෙන්නට ඕනේ. ඒ ගැන රජයේ කටයුතු කරાવી කියලා තමයි මම හිතන්නේ. ඔව් අපි ලෑස්ති. අපි දැන් නාම යෝජනා දීලා දැන් කොච්චර දවස්ද අපි ඒ ඔක්කොම කරලා අපි ලෑස්ති වෙලා මේ මැතිවරණ ව්‍යාපාරත් අපි තාම නවත්තලා නැහැ. ඉතාලම හොඳින් කරගෙන යනවා. බහුතරයක බලය ස්ථිර වශයෙන් මේ කියන විශ්වාසය අපේ තිබෙනවා. වෙනත් කිසි දිනකින් බලපෑම් දැන් ඔල්ලේ නම් කියන්න කියන්නේ කියලා. ඔව් ඉතින් ඕවා ඉතින් ඔය රටවල් වලින් එන බලපෑම් ඉතින් ඕවා සාමාන්‍ය දේවල්. ඉතින් මාත් අවුරුදු පහක් ඔය වැඩේ කෙරුවානේ. ඉතින් ඒක නිසා බලපෑම් එනවා යෝජනා එනවා නොයෙක් අදහස් එනවා. ඉතින් නමුත් අපි ස්වාධීන රටක්නේ. ඉතින් ඒක නිසා අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ස්වාධීන රටක්. කවුරුන් කොහොම කිව්වත් රජය අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ස්වාධීන රටක් විදිහට ඒ ගැන තීරණය කළ යුත්තේ රජයයි. දේශපාලන වේදිකාවෙන් ඇසුරු කතා දැන් බලධාරීන් දැනගත යුතුයි. මැතිවරණය කියන්නේ නෛතික ක්‍රියාවලියක්. ඒ නෛතික ක්‍රියාවලිය අකුරටම කරන්න ඕනේ. ඒක කරා මැතිවරණ දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවට තිබිච්ච ලොකුම කීර්තියක් ඒකයි. නෛතික ක්‍රියාවලිය ප්‍රශ්න කරන්න ඉඩ කඩ තියලා තියෙන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. අපි රණල් වික්‍රමසිංහ පන්නන්නේ තව මාස 4යි 5යි තියාගන්න වැඩිමොකෝ. දැන් අලියා ගිහිල්ලා මැදපෝලේ වලාවේ කුස්සියේ ඌ ඉඳුල් කන. අපි අලි අලි හැලා ගෙනල්ලා නැවත සමගිය ජනබලවත් එක එකතු කරනවා. එහෙනම් අපි අලියා නැවත කරා නෑ. අපි අලියා අලියා පැහැරගෙන ඉන්නේ රණල් වික්‍රමසිංහයි මහින්ද රාජපක්ෂලයි. සාමකාමී පාලනයක් සහ ශක්තිමත් පාලනයක් හදන්නම් අර ලිච්ඡවි රජදරුවන්ගේ වගේ නිතර හම්බ වෙන්න ඕන නේද? සුහදව කතා කරන්න ඕන. ඊට පස්සේ සමගියෙන් විසිර යන්න ඕන. අපි ඔයාලා බෙදිලා ගැටුණොත් අරමුණට යන්න බැරි වෙනවා. ආර්ථික ස්ථාරලා කියනවා ඡන්දයක් කියන්න සල්ලි නැහැ. බිලියන 10ක් හොයාගන්න බැරි ආර්ථික ස්ථාර. හැබැයි කියන්නේ නම් ට්‍රිලියන ගණන් වලින් රට සංවර්ධනය කළා වැල් පාලනයෙන් එගොඩ කරගෙන ඉවසන්න. ඒ නිසා අපි හොඳ කල්පනාවෙන් මේ ඡන්දෙට උත්තරයක් දිය යුතු තිබේ. කාන්තාව පිරිසක් දවසක් ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂගේ ගේ ඉස්සරහා ඉදගෙන පළවා හරින්න පළවෙනි අඩිතාලම දැම්මා. රනිල් වික්‍රමසිංහවත් ඒ විදිහටම පන්නල දාන්න මූලික වෙන්නේ අපේ සමගි ජනබලවේගේ කාන්තාව ටිකක් තමයි. රටේ ජනාධිපතිවරයාට මතක නැහැ. රටේ ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශකයට පත් කරනවා මහපාරේ අරගල කරලා නෙවෙයි ආණ්ඩු මානු කරන්න කියලා. එතුමාට මතක නැතුව ඇති. එතුමා ජනාධිපති වුණේ කොහොමද කියලා. ගෝල් පෙස් එකේ තිබිච්ච අරගලයේ ප්‍රතිපලයක් ඇඩියට තමයි එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සිය ජනාධිපති ධූරය දාලා පලා යන්න සිද්ධ වුණේ. සමස්ත මැතිවරණේ අඩාල වූ දින ගාන ගත්තොත් සාමාන්‍යයෙන් දින 16ක් හෝ 17ක් එන්නේ උපරිම. එතකොට අපි ඉල්ලා සිටින්නේ ඒ දින 14 ඉස්සරහට ඇඩ්වාන්ස් කරන්න. ඉස්සරහට ගන්නකොට මේ මාසයේ ඇතුළෙම දිනයක් එනවා මැතිවරණයට. හරි, තවත් දින කීපයක් ඕන්න. අඩුම තරමින් මේ මැතිවරණය අප්‍රේල් මුල් සතියට ගන්න. ජනපති නීතිඥ සාලිය පීරිස් දේශපාලන නීතිඥයෙකු ලෙස හැඳින්වීම හෙළා දකින බව නීතිඥවරුන් පවසනවා. ඕනෑම නීතිඥයෙකු පෙනී සිටින්නේ තම සේවාදායකයා වෙනුවෙන් පමණක් බවද ඔවුන් පෙන්වා දෙනවා. එවන් තත්ත්වයක් තුළ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පිළිගැනීමට බැරි බවයි නීතිඥවරුන් ප්‍රකාශ කළේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇතුලේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා දේශපාලන නීතිඥයෙක් වශයෙන් නම් කිරීම අපි නීතිඥ විදිහට හෙළාද. මොකද සාලිය පීරිස් මහත්මයා පෙනී ඉන්නේ පෙනී සිටින නඩු. ඔව්, උන්ගේ සේවාදායකයන්ගේ අවශ්‍යතාවය මත පෙනී සිටින්නේ. එහෙම නැතුව සාලිය පීරිස් මහතාගේ අවශ්‍යතාවය මත නෙමෙයි පෙනී සිටින්නේ. අපි ගත්තත් එමේ ශ්‍රේෂ්ඨාධිකරණයට එන මූලික අයිතිවාසිකම් නඩුවක්, එහෙම නැත්නම් අභියාචනාධිකරණයට එන රිට් නඩු, සමහර රිට් නඩු මේවයි දේශපාලන මේකේ පොලිටිකල් ෆ්ලේවර් එක තියෙනවා. දේශපාලන ඌරුව මේකේ තියෙනවා. මොකද එහෙම නැතුව විධායකයට විරුද්ධව නඩු දානකොට ඒ නඩුවම දේශපාලනික වෙනවා. සේවාදායකයෝ තමයි ඔහු නඩුව බාර දෙන්නේ. එහෙම නැතුව සාලිය පීරිස් මහත්මයා කියන මේ බලහත්කාරයෙන් නඩුවල පෙනී සිටීමක් හෝ මෙතන ඉන්න කිසිම නීතිඥයෙක් කියලා එහෙම පෙනී සිටීමක් කරන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ අවශ්‍යතාවයන් නීතිඥ සංගමයේ හරහා සිදු කර ගන්නට බැරි වෙනකොට, නීතිඥ සංගමයේ තමන්ගේ අතකොළුවක් බවට පත් කර ගන්න බැරි වෙනකොට මේ නීතිඥ සංගමයට කරන ප්‍රහාරය හෙළා දකින්න කියලා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපිට අහන්න තියෙන එක දෙයක්. රනිල් වික්‍රමසිංහ බටලන්ද මිනිමැරුමට අදාළ කොමිෂමේ චූදිතයෙක් විදිහට නම් කළ තියෙන වෙලාවේ ඔහු වෙනුවට නීතිඥවරු පෙනී හිටියා. ඒ නීතිඥවරු ඒ චූදිතයා වෙනුවෙන් පෙනී හිටියේ ඇයි? ඒ නීතිඥවරු
තමුන්ගේ වෘත්තීය වකිමක් කරේ. ඒ වගේම මහ බැංකු කොල්ලෙන් පස්සේ ඒ මහ බැංකු කොල්ලේ සම්බන්ධයෙන් පවපු නඩුවලත් නීතිචෝරු පෙනී සිටියා. ඒ පෙනී සිටියේ තමුන්ගේ සේවාදායකයන්. මේ ප්‍රජාතන්ත්‍රවාදයේ හකුලමින් යන ගමන වහාම ආපසු හරවන්න ඕනේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න රනිල් වික්‍රමසිංහ පෙළ ගැහෙන්නේ නැත්නම් නීතිච්ච ප්‍රජාව නැවත වතාවක් සංවිධානගත වෙලා මේ රටේ ජනතාවගේ භාෂණයේ ප්‍රකාශනයේ අයිතිය වෙනුවෙන් සටන් කරනවා කියන පණිවිඩය අපි මේ අවස්ථාවේදී දෙන්න කැමතියි. ඔහුට තියෙන ප්‍රශ්නේ තමයි මැතිවරණ කමිෂන් සභාව වෙනුවෙන් සාලිය පීරිස් ජනාධිපති නීතිඥතුමා පෙනී සිටීම කියන කාරණය. එතකොට අපි පසුගිය දවසක මැතිවරණ කොමසාරිස්වරයා මුණ ගැහුවා. මැතිවරණ කොමසාරිස්වරයා නම් කිව්වා අපි නීතිපතිවරයාගේ සහයෝගය පැතුවා. හැබැයි නීතිපතිවරයා ජනාධිපතිවරයාත් එක්ක කතා කරලා මේ මැතිවරණය සම්බන්ධයෙන් යම් ඔපිනියන් එකක් දුන්නා. මැතිවරණ කොමිසම ඒ ඔපිනියන් එක පිළිගන්න කැමති වුණේ නැහැ. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුව හරහා අපිට දැන් මේ මොහොතේ සහයෝගය ලැබෙන්නේ නැහැ. එහෙම වුණාම අපිට සිද්ධ වෙනවා නීතිඥවරුන්ව අපිට කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටීමට දායක කරගන්න අපිට සිද්ධ වෙනවා කියන කාරණය බොහොම පැහැදිලිව මැතිවරණ කොමසාරිස්වරයා කිව්වා. මම අහන්නේ මේ රටේ පුරවැසියෙක් හැටියට සාලිය පීරිස් මැතිතුමාට එහෙම පෙනී ඉන්න තියෙන වාරණය මොකක්ද? එහෙම පෙනී ඉන්න බෑ කියලා කියන්නේ කවුද? එහෙම එකක් නැහැ. ඒ නිසා ජනාධිපතිගේ සාලිය පීරිස් මැතිතුමාට ඒ පූර්ණ අයිතිය තියෙනවා. අපි හිතනවා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා දේශපාලනික නීතිඥයෙක් විදියට හඳුන්වන්නෙම එතුමා ඒ පාලකයන්ට අවශ්‍ය දේශපාලනයේ නිරත නොවීම නිසා. ඒ කියන්නේ පැහැදිලි ලෙසම ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහත්මයා කියන්නේ නිර්දේශපාලනික ව තමන්ගේ ධූරයේ කටයුතු දරන ලද සභාපතිවරයෙක් නීතිඥ සංගමය තුල. අද දවසේ කෙනෙකුගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙනකොට අපි අහක බලාගෙන හිටියොත් හෙට දවසේ ඒ අයිතිවාසිකම මුළු මහත් සමාජයක් විදියටත් තනි තනියෙන් පුද්ගලයන් විදියටත් අපිට අහිමි වන තැන අපි අසරණ වෙනවා, අපි තනි වෙනවා. ලෙඩක් දුකක් නැතිව නිරෝගීව වැඩි කල ජීවත් වෙන නම් ශරීරය සහ මනස නිවැරදිව නඩත්තු කළ යුතුයි. නැත්නම් ජීවිත ගමන කෙටි වෙලා මහමග ලෙඩ වෙලා මැරිලා වැටෙන්න පුළුවන්. යාන වාහනත් එහෙමමයි. හරියට නියම කළ වේලාවට නියම අමතර කොටස් යොදාගෙන අලුත් වැඩියාව සහ සර්විස් එක කළේ නැත්නම් අන්තිමට ඉතිරි වෙන්නේ යකඩ ගොඩක්. නිසි නඩත්තුව නැති වාහන අනතුරු වලින් ජීවිත හානිත් වෙන්න පුළුවන්. මේ අපේ සමාජයේ එක් පැතිකඩක කතාවයි. ත්‍රිරෝද රථ යනු අපේ රටේ ජනතාවගේ ජීවිතවලම කොටසක්. අදත් රාත්‍රියකට ගෙදර යන්න තියෙන එකම ප්‍රධාන මාධ්‍යයත් එයයි. ලක්ෂ 10ක් විතර ත්‍රිරෝද රථ අතරින් ලක්ෂ 6ක් විතර මගී ප්‍රවාහනයේ යෙදෙනවා. තවත් ලක්ෂ 3-4ක් පවුලේ වාහනයේ ලෙස ක්‍රියාත්මකයි. ඈත ගම්නියම් ගම්වල නම් පවුලේ වාහනය වගේම ගිලන් රථයත් ත්‍රිරෝද රථයයි. මේ ත්‍රිරෝද රථය නිසා යැපෙන ජන සංඛ්‍යාව ගත්තොත් ලක්ෂ 60කටත් වැඩි. මහත් අභිමානෙන් ජීවත් වූ ත්‍රිරෝද රථ ස්වයන් රැකියා අතර අංක 1 බව අවිවාදාත්මකයි. ඒත් කොවිඩ් වසංගතයත් එක්ක මීට කනකොකා හඬන්න පටන් ගත්තා. ඊළඟට ඇතිවුණු ආර්ථික අර්බුදය සමග ඉන්ධන හිඟය, ඉන්ධන මිල ඉහළ යාම නිසා බරපතල ලෙස ත්‍රිරෝද රථ ආදායම බිඳ වැටුණා. ඒ සමගම ඩොලරය ඉහළ යාම නිසා නියම අමතර කොටස් මිලත් ඉහළ ගියා. සාමාන්‍යයෙන් කළ යුතු සර්විස් එක පවා මගහරින තත්ත්වයක් ඇති වුණා. අපි නියමිත වෙලාවට හරියටම සර්විස් කළා. නමුත් දැන් සර්විස් කරගන්න බෑ. මොකද මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙන්නේ. ඒ මිල ගණන් අනුව දැන් අපිට ආදායමක් නැහැ. දැන් නම් සර්විස් කරන්න නැහැ මහත්තයා. අවුරුද්දකට සැරයක්වත් සර්විස් කරන්න විදිහක් නැහැ. සල්ලි නැහැ. සර්විස් එකට රුපියල් 5000ක් ඉල්ලනවා. පෙට්‍රල් මිලත් මේ බොහොම ඉහළයි. ඉතින් අපි බොහොම මාරුවෙන් මේ රැකියාව කරගෙන යන්නේ. ඔය තියෙන මකරේ තාවකාලිකව දුවන පුළඟ තමයි දාන්නේ ඉතින්. දැන් ඉස්සර ඔයිල් ලීටරයක් ගත්තොත් රුපියල් 800යි. දැන් 1800යි 2000යි. දැන් ඉතින් අහුවෙන එක දාලා දුහනවා. ඒ වගේම බෝට්ටු වලින් අරගෙන එන විවිධ ලාභ අමතර කොටස් දාන තැනටත් අද ඇදවැටිලා. විශේෂිතම කාරණය දැන් වසර 4ක ඉඳලා අලුතින් ත්‍රිරෝද රථ රටට එන්නෙත් නැහැ. ඒ නිසා දැන් තියෙන ත්‍රිරෝද රථය S2 වගේ පරිස්සම් කරගත යුතුයි. මේ සඳහා නියම වේලාවට නියමිත කාලය තුල නියම අමතර කොටස් යොදාගෙන අලුත් වැඩියා කලේ නැතිනම් ත්‍රිරෝද රථයේ කල් පැවැත්ම අඩු වෙනවා. අලුතින් ගන්න ත්‍රිරෝද රථයක් මේ දිනවල ඇත්තෙම නැහැ. තිබුණත් ගන්න සල්ලිත් නැහැ. මේ සියල්ලටම වඩා භයානකයි බාල බඩුත් එක්ක සිද්ධ වෙන්න පුළුවන් අනතුරු. මේ නිසා ඔබේ ත්‍රිවිල් එක මගේ ප්‍රවාහණයට වගේම පවුලේ ගමනාගමනයටත් යොදා ගන්න නිසා ඔබ අරගෙන යන්නේ ජීවිත නිසා. ඔබේ ත්‍රිවිල් එක S2 වගේ පරිස්සම් කරගත යුතුයි. ඒ සඳහා නියම වේලාවට සර්විස් කළ යුතුයි.
බාල බඩු නැතුව ජෙනුවින් අමතර කොටස් ඉජෙතිය යුතුයි මේ ඒ ගැන කියන කාර්මික විශේෂත්වයින් නෝමල් එකට වඩා ජෙනුවින් එක දාගොත් කල් පැවැත්ම වැඩි ඒතොර අපි හදන ප්‍රේම හදන එකත් අපිට සාර්ථක වෙච්ච හදා ගන්න පුළුවන් නැතුනොත් නිතර නිතර ඒ වාහනේ රිපෙයාර් එක වැඩි වෙනවා ඔරිජිනල් එකක් දාන එකයි මේ අඩු ගණන් එකෙන් දෙකක් දාන එකයි ලොකු වෙනසක් තියෙනවා අඩු ගණන් එකට අපිට වොරන්ටියක් දෙන්න බෑ සතියෙන් කැඩෙනවා තියෙනවා දවස් දෙක තුනෙන් කැඩෙනවා තියෙනවා ඒතකොට මේ පාඩුව කස්ටමර් තමයි විඳ ගන්න ඕන අපි කියන්නේ ඔරිජිනල් එකක් දාන්න කියලා මාකට් එකේ තියෙන අඩු මිලට තියෙන විවිධාකාරයේ ආදේශක තියෙන ඒවා පාවිච්චි කරන්න නැතුව පුළුවන් හැම වෙලෙම ඔරිජිනල් ස්පෙයා පාර්ට් එක පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි සර්විස් එක කරන හරි වෙලාවට කරගන්න ඔයිල් ෆිල්ටරේ ඔයිල් ටික වෙලාවට මාරු කරගන්න වඩාත් හොඳයි ඔයගොල්ලෝ පළවෙනි සැරේම ජෙනුයින් ස්පෙයා පාර්ට් යොදා ගන්න ඕන ලෝක තරබාරු දිනය ඊයේ දිනට යෙදී තිබුණා මෙරට වැඩිහිටි පිරිමින්ගෙන් 125ක් අධිපරින් පෙළෙන බව පෝෂණවේදී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පවසනවා. මෙම පිරිස හෘද රෝග වැනි අවදානම් තත්ත්වයන්ට ගොදුරු වීමේ වැඩි හැකියාවක් ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ. අද ලෝක තරබාරු දිනයේ විදිහට තමයි ඉදී සිටින්නේ. විශේෂයෙන්ම වැඩිහිටි පිරිමින්ගේ අපි පහුගිය අවුරුද්ද කරපු සමීක්ෂණයෙන් පෙන්නුම් කළා 125ක් විතර ජනගහනයක්, ඒ කියන්නේ 4 එකක් විතර වැඩිහිටි පිරිමින් අද අධිබරින් සහ තරබාරු බවින් පෙළෙන බව අපි අඳුනගත්තා. මේකේ තියෙන සුවිශේෂභාවය තමයි මෙම තරබාරු සහ අධිබර පුද්ගලයන්ට විශේෂයෙන්ම වැඩිහිටි පිරිමින්ට අවදානම් රෝග, ඒ කියන්නේ හෘද රෝග හැදීමට තියෙන ප්‍රවණතාවය ඉතාමත්ම වැඩි. ඊටත් අමතරව දියවැඩියාව මම හිතන්නේ මේ තත්ත්වය අපි ප්‍රතිශතයක් විදිහට දැක් කහම ඔබ මේ தත්ත්වය දකින්නේ ඊටාත්ම අඩු වයසෙන් හෘදාබාධ හැදී මරණයට පත් වෙන අය දැන් වැඩිවීමක් දැකලා තිබුණා. ඒකට හේතුව මේ වාගේ මේ අවදානම් කාණ්ඩ විදිහට අපි මේගොල්ලන්ව අඳුනාගෙන ඒවට අපි ප්‍රතිකාර කරගත්තොත් මං හිතන්නේ අපිට මේ தත්ත්වෙන් ගැලවෙන්න පුළුවන්. මේ වෙලාවෙදි වැඩිම සැලකිලිමත් වෙන්න ඕනේ අපි ඇත්තටම ආහාර රටාව ගැන. මොකද තරබාරු බව කියන එක ආහාර සහ ක්‍රියාශීලී භාවයෙන් විතරක් අයින් කරගන්න පුළුවන් කක් නෙමෙයි. බර අඩු කිරීම සහ ක්‍රියාශීලී ගැන විතරක්ම හිතලා බෑ. මෙතනින් එහා තත්ත්වයක් මේකට තියෙනවා. මේක ගැන මං හිතන්නේ විශේෂයෙන්ම අවධානය යොමු කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ සමගින් සියත උදෑසන පුවත් විකාශය අවසන් වෙනවා. මෙතෙන් සිට ඔබට සියත කතු හැකිය සමගින් එක්විය හැකි. ඔබට සුබ දවසක්.